Hi everyone, welcome to my YouTube channel. ඔයාලා බලන්න තිනේද මොකද්ද මේ මුලින්ම සින්දුවක් කියන්නේ කියලා. ඉතින් මේ මම මවලයි ගෙදර ගියාද උදේ පාන්දරම එහෙ දවල් 12 එක විතර වෙනකම්ම එහෙ තමයි හිටියේ. ඉතින් එහෙ හිටිය අක්ක කෙනෙක් එයාට මාර ලස්සනට සින්දු කියන්න පුළුවන්. එහෙ අක්ක කෙනෙක් හිටියා කියන්නේ ළමයි මේ අර ගෙවල් ළඟ අක්ක කෙනෙක්. ඉතින් එයා සින්දු කියනවා මාරම ලස්සනයි. කටහඬත් මාර ලස්සනයි මට නම්. ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ අක්කගේ සින්දුවක් මම එයාට හොරෙන් වීඩියෝ කරගත්තා. ඔයාලට පෙන්නන්න. ඉතින් මාමලගේ ගෙදර ඒ ටික විතරයි රෙකෝඩින් කරගන්න පුළුවන් උනේ. ඊට පස්සේ මම නංගිත් එක්ක ආවා පොඩි ෂොපින් පාරක්. එපා වෙලා ළමයි ඉන්නේ. අන්දින අන්දින කිසිම ඇඳුමක් හරියන්නේ නැහැ. නිකන් තඩියෙක් වගේ මහත් වෙලා තියෙන්නේ. ගවුමක් ඇඳුද්ද බබෙක් කම්බෙන් ඉන්නා වගේ, කලිසමක් ඇඳුද්ද බතල ගෙඩියක් වගේ එපා වෙනවා. අර ගවුම මම ෆිට් ඔන් කරලා බැලුවා. ඒක සෙට් වෙන්නේ නැහැ. එපාර මම ට්‍රවුසර් ටික ට්‍රයි කරා. ඔයාලා දන්නා ඉන්නෝ නම් කියාගෙන යන්නකෝ කෙට්ට වෙන ක්‍රමයක්. හැබැයි නොකා ඉන්න බෑ. මොකද මම මේ ඩයට් කරනවා කියලා හිතන්නකො නොකා ඉන්න දවස් තියෙනවා කියලා. එදාට තමයි වැඩිපුරම කන්නේ. මට ඒ නිසා කෑම නොකා ඉන්න බෑ. කෙට්ට වෙන පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කියන්න. කෑම නොකා ඉන්නේ නැතුව මම සාමාන්‍යයෙන් ඔය මේ බියුටි ටිප්ස් වලට දානවනේ සුදු වෙන ක්‍රම, ඒ වගේ මම කරන දේවල්. හැබැයි මම කවදාවත් දාලා නැහැ නේද කෙට්ට වෙන ක්‍රමයක් කියලා. මෙතනින් ට්‍රවුසර් ටිකක් බැලුවා. ඉතින් ඉස්සර මේ ෂොප් එකේ සාමාන්‍ය ට්‍රවුසර් එකක් රුපියල් 2500 3000 අතර තිබුණා. දැන් ඇත්තටම 3000ටත් නැහැ. 4000යි 5000යි හැම ට්‍රවුසර් එකක්ම. ඒ කියන්නේ නෝමල් හයි වෙස්ට් එක කොහොමත් ගණන් ඉස්සරත්. දැන් හැම එකක්ම නෝමල් ට්‍රවුසර් එකකුත් 4000යි හයි වෙස්ට් එක 5000යි. එහෙම තමයි තිබුණේ. හරි දැන් දවල්ට කන්න ආවා. ඉතින් ඕගොල්ලෝ මෙතෙන්ට දැකලා ඇති මම සාමාන්‍යයෙන් එන්නේ කන්න මෙතෙන්ට. මේ ඉතින් මම අද දවසේ වුණ දේවල් ටික ඔක්කොම කියනවා අපේ රමේෂවින්දට. ඉතින් එයාට කෝල් කරලා ඉවර වෙලා ඔක්කොම ටික දවසේ උනේවා එයාට උනේව ඔක්කොම ඉතින් කියනවා. මොකද කොහරි ගියාට පස්සේ හැමදාම පැයෙන් පැයට වගේ මට කෝල් එකක් එනවා. ඉතින් මොකද උනේ කින්ද මන්ද කියලා අහන්න. ඉතින් ඒ කෝල් එක තමයි මේ. ගොඩක් ආදර කතාවල මම දැකලා තියෙනවා. ඒ කියන්නේ කොහෙට හරි ගියාට පස්සේ එයාට නිදහසේ ඉන්න දෙන්න ඕන කියලා කෝල්ස් ගන්නෙ නෑ, මැසේජ් කරන්නේ නෑ. ඒක ඇත්තටම අපි දෙන්න අතර ගොඩක් වෙනස්. එයා කොහේ හරි ගියොත් මමත් සාමාන්‍යයෙන් පැය දෙකකට පාරක් කෝලයක් අරගෙන මැසේජ් එකක් දාලා අහනවා මොකද කරන්න කින්ද මන්ද කියලා. එයත් එහෙමයි. එහෙම නොවුනොත් අපි අතර ප්‍රශ්නයක්. ඔයාලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මං එහෙම ඒ කියන්නේ කොහේ හරි ගියාට පස්සේ මම මැසේජ් ගන්න නොදැම්මොත් මට දැනෙන්නේ නිකන් ආයවත් ඇරලා දාලා අන්න ඒ වගේ දෙයක් තමයි දැනෙන්නේ. එයා මට මැසේජ් නොකරත් මට දැනෙන්නෙත් එහෙම. මම මෙහෙ ආපු නිසා යා මාවත් ඇරලා වගේ. ඒ නිකන් මගේ ගැන හැඟීමක් නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. අනේ මේක වොයිස් කරනකොට මට හිතෙනවා මේ කියන දේවල් ඕගොල්ලන් ඒ කියන්නේ මගේ channel එකේ ඉන්න 11000 ගානත් එක්ක වට වෙලා කතා කරන්නේ නැත්තම් කියලා. ඒ කියන්නේ මාව සබ් කරපු ඔයාලත් එක්ක ඇත්තටම සජීවීව live කතා කරන්නේ නැත්තම් කියලා හිතෙනවා. මම ඉතින් මේ recording එකක් දැම්මට පස්සේ ඔයාලා මේක හනකන කරන්නේ. අනේ එහෙම කවදා හරි දවසක් වෙනවා නම් නේද? මොකද මම ඔයාලගේ ආදරයට ගොඩක් ආදරෙයි. ඔයාලා දාන කමෙන්ට් වලට මට අර දිග කමෙන්ට් රිප්ලයි කරගන්න අමාරු වෙනවා. මොකද කමෙන්ට් 60-70කට රිප්ලයි කරන්න ඕන නිසා. ඒත් අර ඒ කමෙන්ට් කියවල ඉවරලා මමත් ඔයාලත් එක්ක ඇත්තටම කතා කරනවා වගේ තමයි රිප්ලයි කරන්නේ. දැන් ඉතින් දවල්ට කන ගමන් තියෙන්නේ. අද විශේෂ දෙයක් නෑ ඇත්තටම. කෑම කාලා ඉවර වෙලා හැම ගෙදර යන්න තියෙන්නේ. දැන් හවස් වෙලත් ඔයාලට දකුණු පැත්තේ තව තඩිමත් පිඟානක් පේනවද? නෑ වම් පැත්තේ. ඒ අපේ නංගි එයාගේ ඇඟ කෙට්ටුනාට පේනෝනේ දකන බත්පිඟානේ සයිස් එක. ළමයි මම මේ කියනවනේ මට ඒ කැඳුමක්වත් අඳින්න බෑ හරි නෑ කී කියා. ඉතින් මෙන්න මෙහෙම කනකොට කිට්ටු වේද කියන්නකෝ. සතියකට අනිවාර්යෙන් දවස් 3ක් 4ක් මේ වගේ තෙල් කැවෙනවනේ. කෑම කාලි වෙලා පොඩි රෙසට් එකක් ගත්තා. ඉතින් දෙන්නට මේක ප්ලේට් එකයි ගත්තේ. මොකද ඒකට කෑලේ දෙයක් හම්බෙන නිසා. ඉතින් ඒ දෙකත් අපි දෙන්නත් එක මේ විදිහට කෑවා. දැන් ගෙදර යන තමයි තියෙන්නේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. කියන්න මතක වුණා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා පොඩි support එකක් දීගෙන යන්න. ඒ වගේම subscribe කරපු කෙනෙක් නම් comment එකක් දාගෙන යන්න. like කරන්න, share කරන්න. හරි. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. එතකන් ඔයගොල්ලන් පරිස්සමට ඉන්න. බුදු සරණයි, දෙවි පිහිටයි වල හැමෝටම.
බයි බයි.